On Easter Sunday 2019, six suicide bombs exploded almost simultaneously across Sri Lanka. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරයේ සහ මෙරට සිදු වූ තවත් අපරාධ රැසක් පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු ඇතුළත් කරමින් channel 4 නාලිකාව මේ වැඩසටහන විකාශය කර තිබුණා. එහි එක්තැනක සඳහන් කර තිබුණේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර වර්තමාන රාජ්‍ය බුද්ධ්‍යංශයේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය එල්ල කළ තව්හිද් ජමාත් සංවිධානයේ නියෝජිතින් මුණගැසී සාකච්ඡා කළ බවයි. අසාද් මෞලානා නැමැත්තෙක් ලබා දුන් සාකච්ඡාවක් පදනම් කරගෙන එම තොරතුරු වාර්තා කර තිබුණද සුරේෂ් සලේ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. මේ අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගොඩහබ රාජපක්ෂ මහතා වගකිව යුතු බවට දැක්වෙන ආකාරයේ තොරතුරු අදාළ වාර්තාවේ සඳහන්. මේ වාර්තාව සකස් කිරීමට අසද් මෞලානා නැමැත්තාට අමතරව ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොයුරු ලාල් වික්‍රමතුංග, සිස්ටර් ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා ෆ්‍රැන්සිස්, හිටපු පොලිස් නිලධාරියක වූ නිශාන්ත ද සිල්වා මෙන්ම මෙරට හිටපු මාධ්‍යවේදිනී ෆෙඩ්‍රිකා ජෑන්ස් ඇතුළු පිරිසකගෙන් තොරතුරු ලබාගෙන තිබුණා. ඊට අමතරව අගරද ගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශයද මෙම වැඩසටහනේ පදනම් කරගෙන තිබුණා. මිනිත්තු 50ක් පමණ විකාශය වූ මෙම වැඩසටහන මුළුමනින්ම පාදක කරගෙන තිබුණේ මෙරට අනීතික ඝාතන ආදී සිදු වූ බව තහවුරු කිරීමටයි. මේ අතර අදාළ වීඩියෝ පටයෙන් සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙලෙස පැමිණියා.